ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දිනෙකම රැකියා සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වන ලාංකිකයන් අතර තරමක් ජනප්‍රිය රටක් තමයි තුර්කිය කියන්නේ. තුර්කිය මුස්ලිම් රටක් වුණත් එහි බටහිරට නැඹුරු නිදහස් සංස්කෘතියක් පවතිනවා. ඒ වගේම එහි දේශගුණයත් මැද පෙරදිගට සාපේක්ෂව තරමක් සෞම්‍යයි. ඒ නිසා වර්තමානයේ වෙද්දී තුර්කි රැකියා සඳහා යන්න උත්සාහ කරන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඒ අය වෙනුවෙන් වර්තමාන තුර්කි රැකියා තත්ත්වය පිළිබඳ මේ වීඩියෝෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ මේ දිනවල තුර්කි රැකියාවක් සඳහා යන්න බලාපොරොත්තු වෙනව නම් ඔබට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේ. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. තුර්කිය භූගෝලීය වශයෙන් යුරෝපා සහ ආසියා රටක් විදියට හඳුන්වන්න පුළුවන්. එය අතීතයේ සිටම සැලකෙන්නේ ආසියාවේ සිට යුරෝපයට ඇති පාලම ලෙසයි. තුර්කිය විශාලම නගරය වෙන්නේ යුරෝපයට අයත් කොටසේ පිහිටා තිබෙන ඉස්තාම්බුල් නගරය. ඉස්තාම්බුල් යුරෝපයේ වැඩිම ජනගහනයක් ඉන්න නගරය විදියට සැලකෙනවා. ඒ වගේම එය ලෝකයේ ආකර්ෂණීයම නගර පහෙන් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. නමුත් තුර්කිය අගනුවර විදියට සැලකෙන්නේ රට අභ්‍යන්තරයේ පිහිටා තිබෙන ඇන්කාරා නගරය. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 783356ක් වෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ වෙද්දී තුර්කි ජනගහනය මිලියන 84.34ක් වෙනවා. ඒ වගේම තුර්කිය කියන්නේ ආර්ථික සහ යුදමේ වශයෙන් ලෝකයේ ඉතාමත්ම බලවත් රටක්. ඇමරිකාවට පසුව නේටෝහි දෙවන විශාලම ස්ථාවර හමුදාවක් ඉන්න රට විදියට තුර්කිය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය අනුව ලෝකයේ 11 වෙනි බලවත්ම රට විදියට තුර්කිය සැලකෙනවා. මෙහි ප්‍රධාන භාෂා විදියට සැලකෙන්නේ තුර්කි භාෂාව. ජනගහනයෙන් 75%ක් තුර්කි සහ 19%ක් කුර්දි ජාතිකයන් ජීවත් වෙනවා. ඒ වගේම තුර්කි ජනගහනයෙන් 99.9%ක්ම අදහන්නේ ඉස්ලාම් ආගම. මෙය සංචාරය සඳහා සහ රැකියා සඳහා ලෝකයේ ඉතාමත්ම ආරක්ෂිත රටක් විදියට සැලකෙනවා. ඒ නිසා තුර්කියට වාර්ෂිකව සංචාරකයන් මිලියන 51කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනවා. ඒ අනුව ලෝකයේ 6 වෙනි ඉහළම සංචාරක ආකර්ෂණයක් ඇති රට විදියට තුර්කිය හඳුන්වන්න පුළුවන්. තුර්කි රැකියාවල වර්තමාන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකාවේ තුර්කි රැකියා බැර්තු කිහිපයක් පවතිනවා. නමුත් COVID-19 හේතුවෙන් එය පසුගිය වසරවලට සාපේක්ෂව තරමක් අඩු රැකියා ප්‍රමාණයක්. මේ වෙද්දි පවතින රැකියා විදියට හවුස් කීපින්, හවුස් මේඩ්, වේටර්, ජෙනරල් වර්කර්ස්, ට්‍රක් ඩ්‍රයිවින් වගේ රැකියා හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ රැකියා සඳහා එකමඩේෂන් සහ යන්න එන්න ගුවන් ටිකට්පත් වගේ දේවල් නොමිලේ ලැබෙනවා. සියලුම රැකියා සඳහා අවශ්‍ය පළපුරුද්ද විදියට පොදුවේ වසර දෙකක පළපුරුද්දක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඔබ ඉල්ලුම් කරන වේකන්සියට අදාළව තවත් සුදුසුකම් අවශ්‍ය වේ. උදාහරණයක් විදියට ඩ්‍රයිවිං ජොබ් වලට ශ්‍රී ලංකාවේ ලයිසන් එක, ගල්ෆ් ලයිසන් එක වගේ දේවල් අවශ්‍ය වේ. හවුස් කීපින් සහ හවුස් මේඩ් රැකියා සඳහා වැටුප සඳහන් වෙන්නේ තුර්කි ලීරා 3000ක් විදියට. ඒ වගේම ඩ්‍රයිවිං වේකන්සි වල වැටුප සඳහන් කරලා තියෙන ලීරා 3750ක් විදියට. 2021 දෙසැම්බර් මාසයේ වෙද්දී තුර්කි ලීරා එකක් සඳහන් වෙන්නේ ශ්‍රී ලංකන් රුපියල් 14.79ක් විදියට. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි තුර්කි ලීරා එක මේ දවස්වල විශාල වශයෙන් පහත වැටිලා තියෙන්නේ. මීට වසර දෙකකට කලින් තුර්කි ලීරා එකක් සඳහන් වුණේ ශ්‍රී ලංකන් රුපියල් 44ක් විදියට. ඒ අනුව මේ වෙද්දී තුර්කි මුදල් ඒකකයේ 3 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් පහත වැටිලා. ඇත්තටම ශ්‍රී ලංකන් රුපියලත් වර්තමානයේ වෙද්දී විශාල වශයෙන් පහත වැටිලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී තුර්කි ලීරා එක රුපියලට සාපේක්ෂව මේ තරම් පහත වැටෙනවා කියන්නේ ඇත්තට මේක ඉතාමත්ම භයානක දෙයක්. ඒ අනුව මාසික වැටුප ලීරා 3000ක් කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් 43000ක් වගේ මුදලක්. ඇත්තටම COVID-19 වෛරසය එන්න කලින් තුර්කිය රුපියල් 75000ත් 95000ත් අතර වැටුපක් ලබා දුන්නා. නමුත් පසුගිය මාස කීපෙදී COVID-19 වෛරසය තුර්කි ආර්ථිකයට ඉතාමත්ම දරුණු විදියට බලපෑවා. ඇත්තටම තුර්කිය ඉතාමත්ම ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් මේ කාලයේදී කවුරු හරි තුර්කි රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනව නම් මේ කියපු දේවල් පිළිබඳ හොඳින්ම අවධානය යොමු කරන්න. ඒ වගේම SLBFC තුර්කි ජොබ් ඒජන්සි කියලා Google සර්ච් කරොත් ඔබට තුර්කි ඒජන්සි පිළිබඳ සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.